嗯、uh රු හර්ශිද සිල්ව මැතුමන ැ කොවි-19 වසංගත තත්වයක් එක්ක රට තුළ තිබ ආර්ථිකර්බුතය තවදරටත් තීබ්‍ර වෙනවා. එතකොට අපනයනේේ තිබ පොඩිහරි අපනෑන ආර්ථිකයත් විශාල පසුබෑමකට ලක් වෙනවා. එතකොට ඔය අපනයන ආර්ථිකය වටා ගෙතිර තියෙන රැකිය අවස්ථා ශාල ප්‍රමාණයක් තියෙනවා. එතකොට ඔ රැකිය අවස්ථා අහිමිය වුණන පිරිසත් අද අපි අතර ඉන්නවා එතකො ක් රජුවම තක්න ැගලම් රර්න්තේකගතු දැංගලුම් ප්‍රියාවලී රිජ මේ වක්කාාව සබඳධ පිරිසකුත්තින්නවා එතකට දැන් අපාෑනාර්ථිකය යලි නගා ටුවනවා කියන එක කරාට අපිට අපනෑනය කරන්න එලිය වෙළඳ පලක් නැහැ එතකොට දැන් මේ වගේ ප්‍රශ්න ගොඩක්තියදී අපි ආනායනයක අපනායන කරන්න ගඩක් බා්ධ අත්‍යවශ ාන්්ඩ නෙවෙයි එතකොට දැන් මේ රැකයා අවස්ථා අහිමිවීම සහ අපනෑනාර්ිකය බිඳ වැටීම හමුුවේ එය යාලි නගාසිටුවීමට සහ අප නෑනාතික යැලි නගාසිටුවීමට සහ ඒ හරහා නැතිවෙලා තියෙන රැකිය අවස්ථාටික යළි නගා සිටුවන්න ඔබතුමාලා ආණ්ඩුවක් හැඩුව ඔබතු මාලා ගන්න පියවර මොව දෙකර ැනගන්නට කැමති. හොඳ ප්‍රශ්න අපිොඩ ඉතිහාසය බලමුද. අපි අන්ද දොලොස් වන සතහරසට අපි හිතමුද පරකුම්බා රජ්ජුරෝගැන පරාක්‍රම බාහු. එකකොල් හයි හතලිස් කරන්වල ඉඳලා එකොළ හයි හැට කනම් ංහිතන්නේ ඇතුමා රජකරා. දන්නන්ති දෙයක්ත් තමයි පරක්ක්‍රම ාහු රජරුවෝ කොහොමද පොළොන්නරුවෝ ඔය විදිර දියුණු කරේ වැැව් හැදුවේ අපේ බෞද්ධ ආගිමක සිද්ධස්ථානකොට නැකවේ මේ හයිරයිස් බිල්ඩිං හැදවේ දැනගෙන හිටියාද ලංකාවේ පලවෙනි අපනායන ඒ කර්මාන්ත පුරවර අපි එක්ස්පොට් පෝසෙසිං ෝන් එක තිබුණන කළුතර කියලා. මේ සම්බන්ධයෙන් සෙන්රටත් පරණවිතාන මහත්තය දීර්ගව විශ්ලේෂණය ක තියෙන මහන් සතවස තුූ පන්සිද වෙච්ච කතාව ට පස්සේ ඩ්ේ විජයවදනම ඇතුම ඒ පිළිබඳව ආර්ථික ඉතිහාසය ගැන ලියලා තියෙනවා. ලංකාව දියුණුවච්ච හැම අවස්ථාව මම එක උදාහනයක් ගත්තේ. අපි අපනානය සමඟ ලෝකෙත් එක්ක පාලම් බැඳගෙන හිටපු කාලයක්. පරක්‍රබාහු රජුරන්තක් යුද්ධ කර අලවුන් සීතු කියෙන රජුරුවෝ අද කියන මියන් මාරය බුරුවම මොකද? පක්‍රම්බහු රජුරුව ඒකාල මේ ප්‍රදේශයම වෙළඳාම ලංකාව කේන්ද්‍රස්ථානයක් කරගෙන තිබුණා ඒකාර අලියත්තු තමයි අප නෑනය කරේ. එතකට ඇත්තුූ අපනෑනය කරනට අලවන් සීතුූ රජ්ජුරුවෝ බද්ධක්තයම ඒ නිසා තමයි ඒ යුද්ධ කරලා අපි නැවතත් ඒ වෙළඳ පොල අල්ලගත්ය. අපේ රට පොඩි රටා අපේ රට ඉන්නේ ලක්ෂ දෙශීයක ජනතාවන්. අපේ වෙළඳ පොල පොඩි. එතකොට ඓතිහාසිකව බැලුවත් අද බැලුවත් හෙට බැලුවත් අපේ රට දියුණ වෙන්නේ මේ ලෝකයේ දියුණුවන්න රටවල් සමඟ අපනායන ආර්ථිකයක් ගොඩ නැගීම හරහා. එතුට කෙටිකාලීනම අපිට කියන්න පුළුවන් අපයි මේක දැන් කරගන්න බැහැ මතකන සුනාමියාවනි නූර නාාව වෙන හතු ධර්මාශෝකය පැත්වට න ආවා එතකොට මිනිස්සු මුූදු කියනෑ දීගොයෝක දැටට වෙලා හිටියා නැවගිය න කද සුනාමියක්කාවානේ හැබැටි දස්සගේ මකද නේ දවරෝ නැවතත් ඔුන්ගේ රැකියාවේ ගිය නැවේ නවත යන්න පටන් ගත්තා. මේ කෝවිදකත් එකෝ හට අනිර්්දමේක යනවා එහෙම නැත්තං ඕකට අපි නැවතත් මේ වැැක්ෂීන්න එකක් හොයා ගන්නවා. අපි අපේ ගමන් මාර්ගය නවත්තන්න නරක. අපි කෙටිකාලීනව මෝන්ට ආදාය ආධාරකයක් දෙන්න ඕනේ ඔවන්ගේ රැකියාවල් ආරක්ෂා කරන්න. නමුත් මධ්‍යකාලී නවහා දීරකාලීනෝ රජය අපියාවත් ඩපිළි වෙලා ක්‍රියාත්ම කරනවා ලංකාව මේ ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පරිවර්තනය කර. මොකද එහෙම වනොත් පමණයි. ඇත්තවසේම තිරසාර ලෙස අපේ රටේ ආර්ථකය වර්ධනය කරගන්න පුළුවන්වෙන්න. අපේ රටේ ඔය රැකයාන් නැතිවෙච්ච කට්ටියගේ රැකයා නැවත ලබා දෙන්න සහ අනික්කට්ටියට හොඳ රැකයා ලබාගන්න පුළුවන් වෙන්න. අපේ රට ඒ ආප්නාන් ආර්ථිකය දියුණ කොරොති පමණයි.